දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 337 වැනි ටෙලිවැකිය අපේ ඉතිහාසයේ මේ අර නීල මහා යෝධියෙකු ගැන සඳහන් වෙනවනේ නේද මතක ඇති අර මේ වැලි මිරිකලා වතුර ගත්ත කතාව නේද හැබැයි ඔය නීල මහා යෝධයාට පස්සේ ලෝකේ කොහේවත් කවුරුත් වැලි නම් මිරිකලා වතුර ගත්ත කියලා නම් අහලා නැහැ නේද එහෙම අහලා නැහනේ නේ නමුත් දැන් ඉතින් මේ එහෙම කෙනෙකු ආයේ පහළ වෙලා එකයික් නෙවෙයි හොඳේ වැලි මිරිකලා වතුර ගන්න පුළුවන් විදිහ අර නීල මහා යෝධයාගේ පන්නේ කීප දෙනෙකුම ඔවුන් අපේ රටෙන් දැන් උපත ලබලා පහළ වෙලා එක් අයෙක් මේ ඇමති කංචන එයයි මේ රටේ ජනතාව මිරිකලා මිරිකලා තෙල් ගන්ට පටන් අරගෙන හරිනේ අපිව මිරිකලා එයයි ගල් අඟුරුත් අදිනවා හිටපු ගමන් ඒ අතර මේ විදුලි සැර වද්දල සිහි මුර්ජා වුණාම පොකට් එකම හින්දනවා හොඳේ එයයි මිරිකන මිරිකිල්ල මේ රටේ විතරක් නෙමේ ලෝක ඉතිහාස සෙවත් කවුරුත් මේ විදිහට රටක ජනතාව මිරිකලා නැහැ. හොඳේ ඊළඟට මේ දැන් රටම මිරිකන්න පටන් ගන්න තියෙන්නේ මුදල් ඇමති මහ බැංකුව අධිපති. හරිද? ඒ දෙන්න තරඟෙට එක කරන්නේ. දෙන්න එකතු වෙලා මිරිකන්නේ මාර මිරිකිල්ලක්. ඇත්තම කිව්වොත් මිරිකනව නෙමෙයි අඹරනවා. හරිද? ජනපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති හැටියට අපේ ඔළුව පැත්ත අල්ලගෙන ඔළුව පැත්ත මේ වම් අත පැත්තට අඹරනවා. කරකෝනවා. ඒ අතරවාරේ ආචාර්ය නන්දලාල් අපේ කකුල් දෙකෙන් අල්ලගෙන එයයි දකුණු පැත්තට අඹරනවා. හරිද? ආයේ දැන් මේ අපේ ඇඟවල් වල ඇටලේ මස් නහර මේ අඹරන ඇඹරිල්ලට ඇඹරිලා ගිහිල්ලා දැන් නිකන් රටේ ජනතාව පරණ පාංකඩ දිරාපත්තුණු තුවාය කෑල්ලක් වගේ. හරිද? ඒ දෙන්න තමයි වමටයි දකුණටයි දෙපැත්තෙන් අල්ලගෙන අඹරන්නේ හරි හරියට. හොඳේ හතර අතින්ම බදු ගහනවා. එහෙන් අදටත් කිසිදු පාලනයක් නැතුව ඉහළ යන බාණ්ඩ මිල. හරිද? හැබැයි ඉතින් උද්දමනිය නම් එන්න එන්නම පහළ බැහැලා කොයිලාවේ හරි උද්දමනිය සීරෝ වෙනවා. හොඳේ දැන් අනිත් පැත්තෙන් ඖෂධ හිඟේ නේද? ඖෂධ වලින් කරනු ලබන හොරා කෑම. ඒවා මාර ඇඹරිලි. හරිද? මාර මිරිකිලි. ලෝකේ හොඳම ඖෂධ බ්‍රෑන්ඩ් වල ගාන ඉන්දියානු ඖෂධ වලට ගෙවලා මෙලෝ රහක් නැති බෙහෙත් ගෙන්නනවා. හොඳේ මිරිකල අඹරලා තව තව අපිව මේ උන්දලා තලන්නත් පටන් අරගෙන. හොඳේ දැන් ඔය අලුත්ම මිරිකිල්ල වතුර යාන්තම් වතුර ටිකක් හරි බීලා කුස පුරව ගන්න තිබුණ එකටත් අද ඉඳලා ඔන්න වැඩේ දුන්නා. හරිද? ඒ මිරිකල්ල මිරිකුවේ ජීවන් තොණ්ඩමන්. හරි. උන්දලා කොහොමත් හරි දක්ෂයි මිරිකන්ට. හොඳේ වතුර බිලත් පොඩි පහේ මිරිකිල්ලක් එහෙම නෙමෙයි. හරිද? මිනිහා හරි දස්සයා. මොකද ඔය වතුකරේ අහිංසක ජනතාවව ඒ පරම්පරාවම එකතුලා අවුරුදු ගාණක් මිරිකලා ඔය තේ දැල්ලෙන් හරිද? ඒ උන්දලගේ මඩිය තර කරගත්. හරිද? දැන් රටම මිරිකන්න පටන් අරගෙන තියෙනවා වතුර බිලත් එක්ක. හරි. 160කින් විතර වතුර බිල නැග්ගුවා. දැන් ඒ කියන්නේ රුපියල් 100ක බිලක් ආපු කෙනාට දැන් ඉතින් තව 60ක් එකතු කළා 160ක් ගෙවන්න වෙනවා නේද ඈ කොහොමද මිරිකිල්ල නේද අපේ ඇඟෙන් දැන් ගලන්ට ලේවත් නැහැ මොකද ලේ හිඳිලා හිස පැත්ත අල්ලගෙන මුදල් ඇමති රනිල් වමට අඹරනකොට එයයිගේ මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් දකුණට අඹරනවා නේද මොන පඩි වැඩි වීමද කියලා අහන්නකෝ පේනතෙක් මානෙක පඩියක් වැඩි වුණාද නේද පේනතෙක් මානෙක වුණේ නැහැ ආ පේනතෙක් මානෙක වෙන බවක්වත් දකින්ට නැහැ හොඳේ දැන් රාජ්‍ය සේවකයා මිරිකිල ඇඹරිලා පොඩි පට්ටම් වෙලා ගිහිල්ලා ඉවරයි අද පත්තරේ තියෙන එකම පවුලේ 5 දෙනෙක් අවස්ථා කිහිපයක දිවි නහගෙන කියලා ඔක්කොම තරුණ තරුණියෝ ඒ පවුලේ හරිද මේ සියල්ල අතරවාරේ මිරිකෙන්නේ නැතුව හොඳට පිම්බෙන සෙට් එකකුත් ඉන්නවා පිම්බෙන සෙට් එකකුත් හරි ඒ අය අර දියවන්නාවේ ගෙම්බෝ වගේ උන්දලා මිරිකෙන්නෙත් නැ තැලෙන්නෙත් නැ ආ පොඩි වෙන්නෙත් නැ හොඳට පිම්බෙනවා එන්ට එන්ට පිම්බෙනවා හරි සමහර ගෙම්බන්ට දැන් මේ පිම්බෙන තරමත් අමතක වෙලා මාර පිම්බිල්ල හරිද අපේ ජනපති කෙනෙක් එහෙම පත් කරගෙන විරුද්ධ පක්ෂයට නෙලන එක නෙලනවලු අතපය කැඩෙන්න නේද අනේ අප්පුච්චියේ ගෙම්බේ කහසින්ගේ දුරක් නේද මේ රටේ ජනතාව මිරිකිලා මිරිකිලා ඉන්නේ හොඳට මතක තියාගන්න තව මිරිකන්ට හෝ අඹරන්ට තැනක් නැහැ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පවා මේ මිරිකෙන්ට පුළුවන් උපරිමයෙන්ම මිරිකිලා ඇඹරිලම ගිහිල්ලා ඉන්නේ හරි දහස් ගානකට රැකියා නැහැ ආ තවත් මිරිකනවා මේ මිරිකිල්ල ලබන අවුරුද්ද ටිකක් අඩු කරාවේ හොඳේ ඔන්න දැම්මම අනාවැකියක් කිව්වා ඇයි දන්නවද ජනාධිපතිවරණේ එනවනේ
ආං ඒක ඉලක්ක කරගෙන මිරිකිල්ලයි ඇඹරිල්ලයි පොඩ්ඩක් අඩු කරලා සහනයම හම්බේවි හරිද එකක් මතක තියාගන්න රටේ ජනතාව මිරිකන ගමන් ඒ මිරිකන මිරිකිල්ලේ වේදනාව අමතක කරන්න తాවකාලික මාතෘකාත් මේ උන්දලා මවනවා හොඳේ ගෙදරට දරුවට කිරිපිටි පැකට් එකක් ගෙනියන්න විදිහක් නැහැ තලපත් මාළු කෑල්ලක් එක්ක කෑම එකක් කාපු දවසක් මතක නැහැ ඒ වුණාට ඒක වෙලාවකට ජෙරොම්ගෙන් රටජාති ආගම බේරගන්ට හෙන්න වීරයතෝ ගයක් එලියට බහිනවා නේද ඊළඟට තව වෙලාවක නටාෂව එල්ලන්න ඕනේ කියලා කෑ ගහන පිරිසක් බිහි වෙනවා නේද ඒ අතර වාරේ පඳු කරඳ ගහ කපන්න උපදෙස් දීපු බඳුලත් ඉන්නවා අනුමැතිය දීපු කැබිනට්ටුවත් ඉන්නවා නමුත් ඒක ගොඩ අරගෙන ආයේ අර මේ හිටවල පැල කරලා දලු දානකම් බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නවා නේද ඔය අතර වාරේ ඉතින් මුනිంద్రයානිනුත් හිමින් සීරු එලියට එනවා හරිද ඒ එක්කම ඉතින් දැන් අර ශලනිත් එක්ක මේ ගඩඩාලත් එලියට ආවනේ නේද ඒ අතර වාරේ මේ අර කැලණි පාලමේ ඇන ගැලෙව්වනේ නේද පොඩි පහේ ගානක එහෙම නෙමේ කෝටි 28ක විතර නේද හොඳ වෙලාවට මේ ගලෝපු ගැලවිල්ලට හරනම් මෙලහට පාලම ගඟේ හොඳේ වාසනාවට ඉතින් මේ ඇන ගලෝපු අර මේ කුරුල්ල නම් දැන් අහුවෙලා ඔය අතර වාරේ දැන් ලොකුම ප්‍රශ්නේ මොකද්ද උමාරාගේ මාතයි මහතයි නේද දැන් රට ජාතිය ආගම මේ රට බංකොලොත් භාවයට පත් කරපු නේද ඒ සියල්ලම උමාරා පිට තියලා උමාරාගේ හයන්න පිට තියලා ඔන්න දැන් තව මාතෘකාවක් කරලියට ඇවිල්ලා මේ මාතෘකාත් එක්ක අපේ හුඟක් දෙනෙකුට අමතකයි ඩේටා ටිකක් කැපිලා යනවා කියලා හරිද ඒ තව ඇඹරිල්ලක් ඇත්තටම මේ අපව මිරිකලා මිරිකලා අපේ රීරි මාංශත් උරා බොන පල් හොරුන්ට එරෙහිව නැගී සිටිනවා වෙන වට හරිද අපි මොකද මේ කරමින් ඉන්නේ ආ අඩුම ගානේ දලදා මාලිගාවයි දලදා වහන්සේවයි ශ්‍රීපා දස්ථානෙවයි අටමස්ථාන ටිකවත් විකුණ ගන්න එකෙන් වලක්ව ගන්න සටන් කරන්න වේවි හොඳේ ඒ වගේමයි අඩුම ගානේ අපිව දිනපතා මිරිකලා විකලා හපලා ڇප්ප කරලා ඒ උන්දලා අපේ දරුවන්ගේ අනාගතයත් මිරිකලා අඹරලා ڇප්ප කරලා තලමින් ඉන්නවා කියලා තේරුම් ගන්නේ නැත්නම් අපිව ඉතිහාසයේ පුරාම මිරිකලා ڇප්ප කරලා සාරේ උරාබන මේ හොර නඩේට එරෙහිවන්නේ නැත්නම් ඇත්තටම අපි පුරවැසියන් නෙවෙයි කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.